සරල රේඛාව කොටස ගත්තාම අපි තියරි කොටස් ටික කතා කරලා ඊළඟට එයාගේ ප්‍රමේය කියන්නේ මේ සූත්‍ර කියන්නේ සම්මත සරල රේඛාවල සමීකරණයි ඊට පස්සේ මේ සරල රේඛාව සම්බන්ධ සිද්ධාන්ත කියලා ඒ කියන්නේ තියරි කොටස් ටිකකුයි අපි ඉස්සෙල්ලාම ඔප්පු කළානේ. කියන්නේ මේ වගේ සාධනය විභාගෙන් සමහරලාට කෙලින්ම අහනවා. හරිද? විභාගෙන් සමහරලාට කෙලින්ම මේ වගේ සාධනය අහනවා. අහන්නේ කියන්නේ ප්‍රශ්නයක් කියන්නේ ප්‍රශ්නෙකදී ප්‍රශ්නෙ ඉස්සෙල්ලාම මූලික කොටස විදිහට කියන්නේ දැන් අපිට සමහර ප්‍රමේයන් තියෙනවා සරල රේඛාවක් තුලින් ලක්ෂයක ප්‍රතිබිම්බය ගන්නවා කියන අවස්ථාවේදී ඒක අපිට ප්‍රතිඵලයක් විදිහට ගානකදී පාවිච්චි කරන්න බෑනේ. සරල රේඛාවක් තුලින් ලක්ෂයක ප්‍රතිබිම්බය ගන්නවා කියන එක මේ අපිට ප්‍රතිඵලයක් විදිහට පාවිච්චි කරන්න බෑ. කියන්නේ එතනදී ගාන අපිට ඉස්සෙල්ලාම කියන්නේ මේ තියරි කොටස සාධනය කරන්න කියලා. ඉස්සෙල්ලාම මේ තියරි කොටස සාධනය කරලා ඊට පස්සේ තමයි ගානට එන්න කියලා කියන්නේ. හරිද? එතකොට දැන් ඒ වගේ දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඒ වගේ ප්‍රතිඵලයක් පාඩම් කරන්න ඉඳන් දැම්මොත් හරියද කියන එක. එහෙම කරන්නත් බෑ. කියන්නේ ඒ වගේ ප්‍රතිඵලයක් අපිට කලින් පාඩම් කරන් ඉඳලා කලින් මේවා කරන් ඉඳලා ඒක පාවිච්චි කරන්න බෑ. හරිද? ඒ සරල රේඛාවේ කොටස් තුන. දැන් වෘත්තයේ කොටසෙදිත් එහෙමයි. වෘත්තයේදී වක්කලාවට ප්‍රමේය සමහර දේවල් කියනවා. එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් කියන්නේ අමාරු يعني පාඩම් කරගන්න මතක තියාගන්න අමාරු කොටස් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මතක තියාගන්න පුළුවන් කොටස් ටිකක් තියෙන්නේ. ඒවා සාධනයකින් තොරව අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගණන් වලදී සමහරවිට ඒ තියරි කොටස් වල සාධනය අපිට ගානකදී කියනවා හදන්න කියලා. يعني සාධනය කරන්න කියලා ගානකදී කියලා තමයි ඉස්සල්ලාම ගාන පටන් ගන්න සමහර ගණන් වල. ඒ නිසා ඉස්සල්ලාම දැන් සරල රේඛාව වගේම වෘත්තයේ කොටසෙදිත් අපිට ඉස්සල්ලාම සම්මත වෘත්තවල සමීකරණ දැන් වුඩ් දැන් මුලින්ම අපි සම්මත සරල රේඛාවල කියන්නේ ඉස්සල්ලාම දැන් අපි ඕනම දෙයක් ඉගෙන ගන්න කලින් එයාව නම් කරන්නේ. එයා කියන්නේ කවුද? ඒ දේවල් දැනන් ඉන්න එපා. අන්න ඒ වගේ දෙයක් තමයි දැන් සරල රේඛාවක් නම් කළානේ. සරල රේඛාවක් ලියන සම්මත විදියක් තියෙනවා. අපි ඊට පස්සේ කිව්වා සරල රේඛාව ලියන්න. කියන්නේ අපිට ඕනම සරල රේඛාවක් සම්මත විදියට ලියන්න පුළුවන්. x y කියන විචාලය දෙක අරගෙන x y වල ඒකජ සංයෝජනයක් විදිහට තමයි සරල රේඛාවක සමීකරණය අපි ලියුවේ. හරිද? ඊට පස්සේ මේ අපිට දැන් වෘත්තයේ කොටසෙදිත් එහෙමයි. වෘත්තයේදිත් අපි වෘත්තය කියන කෙනාව අර්ථ දක්ව ගන්න. කියන්නේ වෘත්තයක් නම් කරන, කියන්නේ වෘත්තය ඉදිරිපත් කරන වෘත්තයක සමීකරණය සම්මත ආකාරයක් විදිහට ගේන. ඊට කලින් කියන්නේ තව විදි තියෙනවා. හරිද? වෘත්තයක සමීකරණය එන තව විදි තියෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ මොකක්ද සාධාරණ අවස්ථාව. කියන්නේ සාධාරණ සමීකරණයක් විදිහට වෘත්තයක් කියන කෙනා ලියන්න පුළුවන්. හරිද? බක්කලාවන අපි ගණන් වලදී සාධාරණ අවස්ථාව පාවිච්චි කරනවා. එහෙම නැතුව අර දීලා තියෙන විශේෂ අවස්ථාවක් සාමාන්‍යයෙන් අවස්ථා 3-4ක් කතා කරනවා. ඒ දීලා තියෙන විශේෂ අවස්ථා යටතේ තියෙනවා නම් කෙලින්ම වෘතය කියන කෙනාගේ සමීකරණය ලියන. හරිද? එතකොට දැන් වෘතය ටියුට් එකේ කියන්නේ ගණන් හදන ටියුට් එක නෙමේ තියරි කොටස් ඔප්පු කරන එක මම කලින් මේකේ දාලා තිබ්බනේ ගෲප් වල දාලා තිබ්බා PDF එකක් විදිහට ඒකේ print out ගන්න. දැන් මේ දැන් සමහර අය print out ගත්තේ නැත්නම් දැන් ඒක අනිවාර්යයෙන්ම print out ගත්තොත් එතන ලේසි නේ. එතකොට වෙනසක් තියෙනවා ස්පැනේ ලියන එකේ අර එහෙම තියෙනවා. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් පොතේ අර තියෙන මාතෘකාව විදිහට දාලා මේ සාමාන්‍ය විදිහට කියන්නේ ලොකු දේවල් මේ ටියුට් එකේ ඒ කොටසේ නැහැ. සාමාන්‍යයෙන් තියෙන්නේ ස්තන් තියලා මාතෘකා ටික දාලා තමයි තියෙන්නේ. හැබැයි දැන් තනියම ඔප්පු කරන්න කියන්නේ මම වෙලාව දෙනවා. හරියට මේ විෂන් පන්තියක්නේ. තියරි පන්තිය කියලා ළමයි ඉස්සල්ලාම ඉගෙන ගන්නවනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ ඉස්සල්ලාම කරන්න ඕනි යෙදීමක් කරන්න කලින් හරියද? ඕගොල්ලෝ බලන්න ඕනේ මේ සාධනය මේ කොටස කියන එක Tamanට මතකද කියන එක. මම මූලික ඉස්තර කිරීම කියන්නේ මුලින්ම වෘතය කියන්නේ කවුද මොකක්ද කියන එක මූලික ඉස්තර කිරීම කරනවා. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ පාට් එක දෙන්නේ. මම මාතෘකාව දෙන කොටස ඔයගොල්ලන්ට බලන්න ඕනේ මතකද කියන එක. ඒ සුළු කිරීම මතකද, සාධනීය මතකද? දැන් සමහර කොටස් දින දුන්න ගමන් ඉක්මනට හදාගන්න පුළුවන් සමහර කෙනෙක්ට. සමහර කොටසක් මොකද වෙන්නේ? සමහර ගානක් දීපු ගමන් හදන්න බෑ. එහෙනම් වැඩිපුර බලන්න ඕනේ. පුළුවන් එක නෙමේ වැඩිපුර බලන්න ඕනේ. අර පන්තියේ ගාන දීපුවාම සාධනීය දීපුවාම වක්කරි කෑල්ලක් හිර වෙනවනේ. අන්න ඒ කොටස තමයි ඉස්සර වැඩිපුර බලන්න ඕනේ. හරිද? අපි මේ විදිහට කරන් යම්. මේ ගන්නක වෘත්තයේ ටියුට් එකේ පටන්ගම් පාඩම අපි වෘත්තය. හරිද? වෘත්තය කියන කෙනා මොකක්ද වෘත්තයක් කියන්නේ? දැන් ඔයගොල්ලෝ එක කාලේ කියන්නේ
පොඩි කාලේ වෘතයක් කියලා කෙනෙක් කෙනා ඉගෙන ගන්නවානේ කොහොමද මේ මට මතකයි ඔය 6 වසර 7 වසර අජ්ජ පොත්වලදී නේද ඉස්සලා වෘතය කියන අදහස දෙන්නේ රෝදය එක එක දෙක ආසිය ඔය අරගෙන ඉස්සල කරනවා දැන් පොඩි ළමයෙක්ගෙන් වෘතයක් කියලා හෙවොත් ඒගොල්ලෝ කියන අප රෝදයක් හරි කාසියක් හරි මොකක් හරි ඒ වගේ නේ හැබැයි දැන් ඕගොල්ලෝ ඒ වගේ දෙයක් මොකද කිව්වොත් එන්නේ එතකොට හරි නෑනේ දැන් ඕගොල්ලෝ ඉදිරිපත් කරනකොට ඕනම දෙයක් ඒක හරි පිළිවෙලකට ඉදිරිපත් කරන්නේ අන්න එතකොට වෘතය කියන කෙනා ගත්තාම මොකද වෙන්නේ වෘතය කියලා අපි විශ්වර කරන්නේ අචල ලක්ෂයක ඉඳලා නියත දුරකින් චලනය වන ලක්ෂයක පතයට කියන වෘතයක් කියලා අචල ලක්ෂයක ඉඳලා නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය වෘතයක් හරිද එතකොට මේ අචල ලක්ෂය කවුද අචල ලක්ෂය තමා වෘතයේ කේන්ද්‍රය කියන කෙනා නියත දුර දැන් මේ අචල ලක්ෂයේ ඉඳලා මේ වෘතයේ පරිධියනේ හරි මේ අචල ලක්ෂයේ ඉඳලා මේ පරිධියට තියෙන දුර හැමතිස්සෙම මොකද වෙන්නේ නියත මේ දුර වෙනස් වෙන්නේ නැහැ අන්නේ නියත දුර වෘතයේ අරය මේ අචල ලක්ෂයේ මොකද වෙන්නේ වෘතයේ කේන්ද්‍රය හරිද ඔය මූලික කොටසක් නැත්තරම වෘතය කියන කෙනාගේ හරිද ඔබවලට අදහස දෙනවා මේකට තමයි අපි වෘතයක් කියලා කියන්නේ ටියුට් එකේ එක විස්තර කරලා ඇති අචල ලක්ෂයකින් නම් නියත දුරකින් චලනය වන ලක්ෂයක පතයට කියන මොකක්ද වෘතයක් කියලා ඊට පස්සේ මේ අචල ලක්ෂය වෘතයේ කේන්ද්‍රය මේ නියත දුර මොකද වෙන්නේ වෘතයේ අරය අන්න ඔය කොටස තමයි ඉස්සල්ලාම කියලා තියෙන්නේ බලන්න ඊට පස්සේ තමයි සම්මත වෘතවල සමීකරණ කියලා දිනවනේ සම්මත වෘතවල සමීකරණ අපි කතා කරනවා අවස්ථා හතරක් යටතේ වෘතවල සමීකරණ ආකාර සරණේකාරු වගේම තමයි සම්මත වෘතවල සමීකරණ දැන් පළවෙනි එක විදිහට අපි කතා කරන්නේ කේන්ද්‍රය මූල ලක්ෂ්‍ය වෙච්ච අරය R වෙච්ච වෘතයේ සමීකරණේ ලියන විදිහ ඒ කියන්නේ අපි දන්නවා නම් ඒ වෘතයේ කේන්ද්‍රය මූල ලක්ෂ්‍යය අරය මොකක් කරේ අරයක් අපි දන්නවා අපි සිම්පල් R කියලා ගමු එතකොට අරය දන්නවා එහෙනම් වෘතයේ සමීකරණය ලියන විදියනේ දැන් මෙතනදී දැන් අපි කතා කරනවා විචල්‍ය ලක්ෂයක පතය කියන කෙනා ලියන විදිය කොහොමද විචල්‍ය ලක්ෂයක පතය හොයන්නේ විචල්‍ය දැන් මෙතන වෘතය කියලා ගත්තාම වෘතයේ මත එක ලක්ෂයක් ගත්තොත් හරි අපිට ඒක හරියටම තෝරන්න බෑනේ ඒක කාලෙන් කාලේ කියන්නේ වෘතයේ මත වෙනස් වෙන්න පුළුවන් අන්න එතකොට අපි තෝරන ලක්ෂය විචල්‍ය ලක්ෂය සාමාන්‍යයෙන් අපි විචල්‍ය ලක්ෂයක් විදිහට ගන්නෙ x බා y බා කියලා අරගන්න x බා y බා කියලා විචල්‍ය ලක්ෂය අරගෙන x බා y බා අඩංගු සමීකරණයක් ගොඩනගනවා දැන් ඔය මේ සම්මත සරල රේඛාවල සමීකරණය හොයපු විදිහටමයි හරිද වෘතයේ මත ලක්ෂයක් ගන්නවා x බා y බා කියලා ඊට පස්සේ x බා y බා අඩංගු සමීකරණයක් ගොඩනගනවා ඊට පස්සේ x බා වෙනුවට x උයි y බා වෙනුවට y ආදේශ කරනවා අන්න එතකොට එනවා සරල රේඛාවේ සමීක වෘතයේ සමීකරණය සම්මත ආකාරයට හරිද දැන් අපි පළවෙනි අවස්ථාව කතා කරන්නේ කේන්ද්‍රය මූල ලක්ෂ්‍ය වෙච්ච හරිද අරය R වෙච්ච වෘතයේ සමීකරණය ලියන විදිහ හරිද කේන්ද්‍රය මූල ලක්ෂ්‍ය වෙච්ච අරය අපි ගමු සිම්පල් R කියලා අරය R වෙච්ච වෘතයේ සමීකරණය ලියන විදිහ හරිද මේ දුර අපි ගමු R කියලා දැන් මේ වෘතයේ සමීකරණය ඔයගොල්ලෝ තනියෙන් ගන්නුනේ මේ ඉන්නේ මූල ලක්ෂ්‍ය මේ ලක්ෂ්‍යේ ඛණ්ඩාංක මොකද වෙන්නේ බිඳුවකමා බිඳුව මෙයා මූල ලක්ෂ්‍ය බිඳුවකමා බිඳුව එහෙනම් මේ පතය මත විශේෂ නොවන ලක්ෂයක් මොනවාද විශේෂ ලක්ෂ තමයි මේ වෘතයෙන් අක්ෂ කැපෙන ලක්ෂණේ මෙතන විශේෂ ලක්ෂයක් නේ x අක්ෂය කැපෙනවා මෙතන y අක්ෂය කැපෙනවා මේ ලක්ෂ අතර නැතුව මෙතනත් තියෙන්නේ අක්ෂ කැපෙනවා එහෙම නැතුව වෙන ඕනම ලක්ෂයක් අපි ගන්න විශේෂ නොවන ලක්ෂයක් අරගන්නවා x බා y බා කියලා ඊට පස්සේ මොකද කරන්නේ x බා y බා අඩංගු සමීකරණය ගොඩනගනවා හරි අපි බලන්න දැන් කෙලින්ම සමීකරණය මොකක්ද කියලා දන්නවනම් අපිට එතකොට ලොකු දෙයක් නැහැ නේ එහෙම නෙමෙයි බලන්න රූප සකහන බලලා මොකක්ද අපි දන්න ගණිත සුළු කිරීම වලින් අපි දන්න ඛණ්ඩාක ජ්‍යාමිතිය ප්‍රතිඵල වලින් අපිට ලියන්න පුළුවන් සුළු කිරීම මොකක්ද කියලා බලන්න ඕනේ හරි එතකොට අපිට හම්බෙනවා ලියන්න පුළුවන් මේ යම් ප්‍රතිඵලයක් අන්නේ ප්‍රතිඵලයෙන් තමයි අපි ඉස්සරහට යන්නේ හරි දැන් බලන්න මෙතන බලයෙන් ගන්නස් වා කියන්න හරි මෙතන කේන්ද්‍රය මූල ලක්ෂ මෙතන මූල ලක්ෂයනේ මේ ඉන්නේ මේ අක්ෂකපල මේ මූල ලක්ෂය තමයි කේන්ද්‍රය හරිද අරය R වෙච්ච වෘතය ඒ සමීකරණය ලියන විදිහ මේ පතය මත විශේෂ ලවල ලක්ෂයක් අපි ගන්නවා x බා y බා කියලා අපි මෙතන p කියලා ලක්ෂයක් ගත්තොත් මේ p කියන ලක්ෂය අපි ගන්නවා x බා y බා කියලා දැන් කරන්න ඕනේ x බා
y bar dengu samikaranayak liyanda. Balanda metana OP kiyanne kawuda? OP rekawa kiyala kiyanne me vruthaye alaya. O lakshaya kandaangak dannawa P lakshaya kandaangak dannawa. Ehenam laksha deke kandaanga dannawa kiyala kiyanne e laksha deka yaha karana rekawa rekave sam me rekave asume ekeni me laksha deke kandaanga dannawa kiyala kiyanne e kandaanga asuren me laksha deka yaha karana rekave digoya yanna puluwan. Eken me R kiyana kena vidhi dekakata oyala samana karanna de. Abi danno OP kiyana kena R. E wage may O lakshaya P lakshaya kandaanga dannu. Ehenam OP kiyana rekave digoya yanna puluwan. Api kandaanga jyamithiya hoyapu pratipalayak asurenne. Laksha deke kandaanga dannawa nan rekave digoya yanne kohomada? X kandaanga deka adu kala warga kala. Eyata ekathu karanawa Y kandaanga deka adu kala warga kala. E ekathuwe dana warga moolaya kiyala kiyanne rekave diga. Harida? Dan bana apita meyama vidhi deka karala samana karanna puluwan. Dan api OP kiyana kenage digiya wargaya gattot mokada wenne? Metana OP wargaya kiyanne kawuda? R wargaya kiyala enawane. OP wargaya kiyanne R wargaya kiyala enawa. Meyama ganna anka ekak kiyala. Aya OP wargaya kiyana kena dekelawara laksha deke kandaanka danna nisa e pratipalaya asuren rekawa diga liyanna. Rekawaka digiya wargaya. Etukota dana warga moolaya kiyana kotasa ganna nathuwai liyanna. X kandaanka deka adu kala. X bar ina binduwa. Warga karanawa. Eyata ekathu karanawa. Y kandaanka deka adu kala warga karana den dana warga moolaya ganna onne ha api rekave digena me ganna dige wargaya nisa metana x bar gen binduwa giyapu hama eno x bar gel x bar wala wargaya eno dana y bar ina binduwa gen y bar yage wargaya y bar wala wargaya kiyala eno den meya ave op wala wargaya den metana meya ganna deweni samikarane kiyala harida meya ganna deweni samikarane kiyala බලන්න මේ පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ වම් පැති දෙක සමානයිනේ. එහෙනම් දකුණු පැති දෙක මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි මොකද වෙන්නේ? සමානයි. එහෙනම් වම් පැති දෙක සමාන නම් දකුණු පැති දෙක මොකද වෙන්නේ? සමානයි. එහෙනම් x බාර වල වර්ගය ධන y බාර වල වර්ගය කියන කෙනා කාටද සමාන වෙන්නේ? r වර්ගයට. හරිද? දැන් මොකද කරන්නේ? දැන් අපිට සමීකරණයක් ආවනේ. දැන් සම්බන්ධයක් තව x බා y බා ඩඟු සම්බන්ධයක් මේ ඉන්නේ හරිද දැන් x බා වෙනුවට x උයි y බා වෙනුවට y ආදේශ කරනවා x බා වෙනුවට x y බා වෙනුවට y ආදේශයෙන් එතකොට මොකද වෙන්නේ මෙතනින් එනවා x වර්ගය ධන y වර්ගය සමානයි r වර්ගය කියලා එහෙනම් කේන්ද්‍රය හරිද කේන්ද්‍රය මූල ලක්ෂ්‍ය වෙච්ච අරය r වෙච්ච වෘතයේ සමීකරණය අපිට කැලින්ම මෙහෙම ලියන්න පුළුවන් x වර්ගය දන y වර්ගය සමානයි r වර්ගය කියලා. ඒක නිකන් හරියට දැන් අර පොඩි කාලේ අපි ඉස්සලාම ඉගෙන ගන්න අනුක්‍රමණය දන්න මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්නේ කොහොමද y සමානයි mx කියලා. හරි අන්න ඒ වගේ. හැබැයි වෘතයේ අවස්ථාව අපි ඉගෙන ගන්න නෑනේ. නිකන් වෘත මොන හරි ටිකක් නේ අපි ඉස්සර කරලා තියෙන්නේ. දැන් මෙතන තියෙන අවස්ථාව තේරුම් ගන්න. කේන්ද්‍රයේ ඉන්නේ මූල ලක්ෂ්‍ය අරේ r වෙච්ච වෘතයේ සමීකරණය නෝ x වර්ගය දන y වර්ගය සමානයි r වර්ගය කියලා. ඔය ප්‍රතිඵල මතක තියාගන්න ඕන. දැන් හදාගන්න බලන්න. දැන් මෙතන මෙහෙමයි. දැන් ටියුට් එක ඔයගොල්ලන් බලනකොට තීරේ ටියුට් එකේ මේ තියරි කොටසත් එක්ක ගණන් තියෙනවා. හරිද? ටියුට් එකේ තියරි කොටසත් එක්ක දැන් සමහර මුල් අවස්ථාවවල තියෙන ගණන් පොඩි ගණන් තියෙන. ඉස්සරහට දැන් ඉස්සරහ තියරි කොටස් එක්ක යනකොට ටියුට් එකේ දැන් මේ තියරි කොටසත් එක්ක මේක හදලා මේ එකම මේ ආය බලනකොට පොඩි ගණන් දෙකක් තියෙනවා. හරිද? අපි ඉස්සලාම තියරි කොටස් ටික ඉවර කරමු. නැත්තම් මෙතන ගණනුයි තියරි කොටසුයි ඔක්කොම පැටලෙනවා. හරිද? ඒ ගණන් ටික තියලා අපි ඉස්සලාම තියරි කොටස් ටික ඔප්පු කරන් ඉවර වෙලා හරිද අද අපි තියරි කොටස් ටික ඔප්පු කරමු. ඊට පස්සේ ගණන් වලට යමු. හරිද පොඩි ගණන් ඉඳලා ඊට පස්සේ හදමු. ඊපස්සේ ගණන් ටික හදමු. නැත්තම් මෙතන ගණන් ටිකයි තියරි කොටස් ටිකයි ඔක්කොම ඔයගොල්ලෝ පැටල ගන්නවා. හරිද? එහෙනම් පැටල ගන්න බෑ. ඉස්සලාම හොඳට තියරි කොටස් ටික තේරුම් ගන්න ඕනේ. හදාගන්න බලන්න යාව.
එහෙමාර කොටස් ටික තේරුම් ගත්තනම් අරන් වලදී සුල් ක්‍රීම් තේරුම් අරගෙන මේ හදාගෙන ගියා නම් සර රිකවර් උත්තර එකටමනේ අහන්නේ. එක ප්‍රශ්නයක් විදියට ගොඩක් අමාරු වෙන්නේ නැහැ. ගන්න ලකුණු ටික එකතු කරගන්න පුළුවන්. මෙයාව හදලා ඉවර වෙලා ඉස්සල් හදාගන්න. අද වැස්ස නැද්ද? ආ හට්ටිට අද වැස්ස නැද්ද? පොඩි පොඩි වැහි තියෙනවානේ වැස්ස. මං අර දාන තැගි ටික තාම දැම්මේ නැහැ. හෙට දාන්න ඉන්නේ. හරි තව කට්ටියකට මේ දෙන්න තිබ්බ දැන් ඔක්කොලටම මේ ඉවලගේ පන්තියේ එක්කෙනායි ඉක්කනට තිබ්බේ මේ පිට තමා දාන්න ඉන්නේ. හරි තව කට ඔක්කොම මේකට දාන එක මට ලේසි නැත්තම් ආය සරි සරි ඉක්කනද දෙන්නද ඔගල පන්ති දෙ නෑ ඔගලම ඉක්කනේ හරිද? හරිද? ඊළඟට දැන් පළවෙනි අවස්ථාව කතා කළේ කේන්ද්‍රයේ මූල ලක්ෂ්‍ය වෙච්ච අරය ආර් වෙච්ච වෘත්තයේ සමීකරණය ගන්න විදියනේ. කොහොමද කේන්ද්‍රයේ මූල ලක්ෂ්‍ය වෙච්ච අරය ආර් වෙච්ච වෘත්තයේ සමීකරණය ආවේ? දැන් ගණන් හදනකොට, හරි දැන් අපි ගණන් හදනකොට අපිට આવොත් මේ ආකාරය අපි මෙහෙම අදාහ දෙන්නවද? නෑ අපි මෙහෙම හදන්නේ. හරිද? දැන් මේක අපි මූලික කොටසකින් ඉන්න නිසා තමයි මේක අපි හදලා මේ උත්තරේ ගන්න. එතකොට අපි හදන්නේ. එතකොට අපි කරන්නේ මෙයා ප්‍රතිඵලයක් විදිහට කෙලින්ම පාවිච්චි කරන එකයි මේ කොටු කරලා තියෙන්නේ. හරිද? මේ කොටු කරලා තියෙන අපි කෙලින්ම ප්‍රතිඵලයක් විදිහට පාවිච්චි කරනවා කිසිම සාධනයකින් තොර. කිසිම සාධනයකට යන්නේ නෑ. හරිද? තේරෙනව නේද කියනද? හරිද? කිසිම සාධනයකින් තොරව මේ විදිහට පාවිච්චි කරනවා. හරිද? කේන්ද්‍රයේ මූල ලක්ෂ්‍ය වෙච්ච අර ආර වෙච්ච වෘත්තයේ සමීකරණය. හරිද? සද්දපද්ද නෑ. ඊළඟට ඊළඟට විශේෂත්වය කේන්ද්‍රය මූල ලක්ෂ්‍ය නෙමෙයි. හරිද? ඒ කියන්නේ මූල ලක්ෂ්‍ය නෙමෙයි කේන්ද්‍රය තියෙන්නේ. දැන් හැමදෙස්සෙම වෘත්තයක කේන්ද්‍රය පිහිටන්න ඕනේ. කේන්ද්‍රයේ ඛණ්ඩාංග ගත්තාම එන්නේ බිංදුවකම බිංදුවද? කියන්නේ මූල ලක්ෂ්‍යේ ඛණ්ඩාංගද? නෑනේ. හැමතිස්සෙම එන්නේ බිංදුවකම බිංදුව නෙමෙයි. කියන්නේ මූල ලක්ෂ්‍යේ ඛණ්ඩාංග නෙමෙයි හැමතිස්සෙම තියෙන්නේ. එහෙනම් ඊළඟ අවස්ථාව කේන්ද්‍රය මූල ලක්ෂ්‍ය නොවන. හරිද? කේන්ද්‍රය මූල ලක්ෂ්‍ය නෙමෙයි. මොකක් හරි වෙන ඛණ්ඩාංගයක් තියෙනවා. අරය ආර්. හරිද? අරය කියන අවස්ථාවේදී සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ආර් කියන කෙනානේ. විශේෂ අවස්ථාවක් තමයි කේන්ද්‍රයේ මූල ලක්ෂ්‍යයේ ඉන්න පුළුවන්. අන්න එතකොට වෘත්තයේ සමීකරණය වෙන විදි. ඊට පස්සේ කේන්ද්‍රයේ ඉන්නේ මූල ලක්ෂ්‍යේ නොවන වෙනත් ලක්ෂ්‍යයක අරය ආර්. හරිද? මම මේක කියලා තියනවා නේද?
කේන්ද්‍රය බන් දෙවෙනි කොටස හරි ගණන් ටික තියන්න අපි ගණන් ටික ඊළඟ සතියේ හදමු පිළිවෙලට ඉස්සල්ලාම අද තියරි කොටස් ටික හොඳට තේරුම් ගන්න හරි දෙන්නා නේද කියපු දෙ ඉස්සල්ලාම තියරි කොටස් ටික තේරුම් ගන්න එතකොට තේරෙනවා මොකක්ද මේ කියන්නේ කියන එක ඊළඟට දැන් පළවෙනි අවස්ථාව තමයි මෙයා දෙවෙනි අවස්ථාව තියෙන්නේ කේන්ද්‍රයේ ඉන්නේ මූල ලක්ෂය නෙමෙයි කේන්ද්‍රයේ තියෙන මූල ලක්ෂය කියන කෙනාගේ නෙමෙයිනේ කේන්ද්‍රයේ ඉන්නේ සිම්පල් ලේකම අපි හැබැයි අපි සාමාන්‍යයෙන් අරේ කියන කෙනාට පාවිච්චි කරන සිම්පල් ලාම් කියන කෙනාගේ හරිද දැන් දෙවෙනි අවස්ථාව කියන්නේ දැන් මේක තනියෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ හරිද මම දැන් කිව්වනේ කොහොමද කේන්ද්‍රයේ කියන එක දැන් කේන්ද්‍රයේ දීලා තියෙනවා අරේ දීලා තියෙනවා අපිට දැන් වෘත්තයේ සමීකරණය මේ විදිහට හදා ගන්න ඕනේ හරි මෙතනින් තමයි දැන් මෙහෙම සමීකරණ කීපයක් අරගෙන ඊට පස්සේ තමයි අපි කියන්නේ වෘත්තයක සමීකරණයේ සම්මත ආකාරය මොකක්ද වෘත්තයක සමීකරණයකට වෙන දේ හරිද ඊට පස්සේ තමයි අපි විස්තර කරන්නේ දැන් බලන්න මෙතන කේන්ද්‍රය මූල ලක්ෂය හැබැයි දෙවෙනි කොටසෙදි මොකද වෙන්නේ කේන්ද්‍රය මූල ලක්ෂය නෙමෙයි කේන්ද්‍රය සිම්පල් ලේකම අබීලු අරේ ආරලු කේන්ද්‍රය සිම්පල් ලේකම අබි හරිද අරය මොකද වෙන්නේ අරය ආර හරිද වෙන වෘත්තයක් ඉන්නවා ඉතින් දැන් මේ කේන්ද්‍රය O කියලා හරිද මෙතන විශේෂ නොය ලක්ෂයක් P කියලා ගන්න මෙයා x බා y බා කියලා අරගෙන x බා y බා අඩංගු සමීකරණයක් ගොඩනගලා වෘත්තය සමීකරණය මෙන්න මේ ආකාරයට මේ විදිහට ගන්න ඕනේ හරි අපි සරල රේඛාවෙත් කළේ මේ වෙනවා සරල රේඛාවෙත් ආකාරය ගැන එකම ප්‍රතිඵලය විදි දෙකකට හොයලා සමාන කළානේ සරල රේඛාවෙත් කළේ අනුක්‍රමණය කියන කෙනා විදි දෙකකට හොයලා සමාන කළා දැන් මෙතනත් තියෙනවා ඒ වගේ කොටස මෙතනත් ඕනේ ඒ වගේ අදහසක් ඒ කියන්නේ මේ OP කියන රේඛාවේ දිග හරි යාගේ වර්ගය හරි විදි දෙකකට හොයලා සමාන කරන්නයි තියෙන්නේ ඔක්කොම ටික කිව්වා කරන්න බලන්න දැන් කරන්න ඕන දෙයක් කිව්වා ඔක්කොම ටික කියලා තියෙන දැන් තනින් කරන්නයි තියෙන්නේ බං සගීත් අපි හිටියේ අපරෙන් ගත්ත වෘත්තයේ කොටස හරිද වෘත්තයේ පළවෙනි අවස්ථාව තමයි කේන්ද්‍රය මූල ලක්ෂය වෙච්ච අරය R වෙච්ච වෘත්තයේ සමීකරණය ගන්න විදිය තමයි ඒක තමයි මේ ඉස්සලාම සාධනය කළේ හරිද ඊට පස්සේ මෙතන අපි කරන්නේ OP කියන රේඛාව කියන්නේ කවුද වෘත්තයේ අරේ එයාව විදි දෙකකට හොයලා සමාන කරනවා හරිද විදි දෙකකට හොයලා සමාන කරනවා ඒක තමයි මේ කලේ දැන් මේ වෘත්තයේ පතේ මත විශේෂ නොවන ලක්ෂයක් ගන්නවා x බා y බා කියලා ඊට පස්සේ x බා y බා අඩංගු සමීකරණයක් ගොඩනගන ගොඩනගල ඉවරලා x බා වෙනුවට x උයි y බා වෙනුවට y දාන හරිද ඉස්සෙල්ලා ඔයා මෙයා හදාගෙන ඉන්නේ ඊට පස්සේ දෙවෙනි කොටස ටියුට් එක තියෙනවා වෘත්තය ටියුට් එක අර මම කලින් දාලා ඇති මේ group එකේ PDF එකක් විදියට ඒක print out ගත්තේ නැත්නම් පොතේ මාතෘකාවක් දාලා print out කරන්නේ නැන්ද පාරද දැන් සමහර යනවා ඒක කිව්ව ගමන් තමයි බුද්ධය වින්නා මොකද වෙන්නේ කෙලින්ම pen එකකට මක් හරි දාගන්න එක phone එකේ cable එකක් අරගන්න printer එකක් නැත්නම් ගෙදර යනවා කොහේ හරි ආත බූත කඩාගෙන මේ print out ගන්න ඒ වගේ අය ඉන්නවා හරි එහෙම ඕනේ නැහැ දැන් ඔයගොල්ලෝ දැන් තියරි පන්තික ළමයි නේ එකපාරට කලබල වෙච්ච ගමන් අර පිස්සු බල්ල ටික වගේ දෝන ඔයගොල්ලෝ එහෙම නැහැ එහෙම නැත්නම් හරිද කලින් මතක් වුණ නැත්නම් PDF එක print out ගන්න මම කරගන්න පොතේ ටග්ගල මාතෘකාවක් තාල මේ වතල ටග්ගල ශනික වෙන්න පාඩමට හරිද අර වගේ බූත වැඩ කරගෙන ඉන්න පහරි අර එහෙම තියෙනවා 23 2023 ගත්තාම මේ වගේනේ සමන මේ වගේ ටග්ගල කිව්වම අන්තික ඔක්කොම මේ මේවා කරගෙන මේ print out සාමාන්‍ය හොයන්න යනවානේ එහෙම නෙමෙයි ඔයගොල්ලෝ ටග්ගල මාතෘකාව දාලා එන්න මේ කොටස කවිඳු අරි නේද හරි මේක රස හදුවද බලන්න දැන් දැන් මෙතන වගේම තමයි විශේෂත්වය මොකද කියන්නේ මෙතන තියෙන්නේ බිංදුවකම බිංදුව කියලා මූල ලක්ෂයේ මෙතන තියෙන්නේ බිංදුවකම බිංදුව නෙමෙයි සිම්පල් ඒකම b කියලා
OP කියන රේඛාව අපිට ලියන්න රේඛාවේ වර්ගය කියන්නේ මොකක්ද? OP වර්ගය කියන කෙනා ලියන්න පුළුවන් R වර්ගය කියලානේ. R වර්ගය කියලා ලියන්න පුළුවන්. දැන් OP කියන රේඛාවේ මේ දෙකලවර ලක්ෂ දෙකේ ඛණ්ඩාංග ගන්න. එහෙනම් අපිට ඛණ්ඩාංග ජ්‍යාමිතිය ප්‍රතිඵලයක් විදිහට ලක්ෂ දෙකේ ඛණ්ඩාංග දන්නා නම් ඒ ලක්ෂ දෙක යාපන්න රේඛාවේ දිග ලියන්න පුළුවන්නේ. එහෙනම් OP කියන කෙනාගේ වර්ගය ලියන්න පුළුවන් කොහොමද? X ඛණ්ඩාංග දෙක අඩු කළා වර්ග කළා. X බාර් ඉන A වල වර්ගය ධන Y ඛණ්ඩාංග දෙක අඩු කළා වර්ග කළා. Y බාර් ඉන B වර්ගය කියලා එනවා. බලන්න මෙතන මෙයාව ගන්නවා පළවෙනි සමීකරණය කියලා මෙයාව ගමු දෙවෙනි සමීකරණය කියලා. එතකොට බලන්න OP කියන රේඛාවේ වර්ගය එකම කෙනා විදි දෙකකට හෙව්වනේ. එකම කෙනා විදි දෙකකට හොයලා තියෙන්නේ. එහෙනම් අපිට මේ OP දැන් මේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය මොකද වෙන්නේ? වම් පැති දෙක සමානයිනේ. වම් පැති දෙක සමාන. එහෙනම් අපිට දකුණු පැති දෙක සමාන කරන්න පුළුවන්. පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණය මොකද වෙන්නේ? සමාන. එහෙනම් මෙයාගේ දකුණු පැති දෙක සමානයි. නම් මෙතනින් එනවා x බාර් ඉන a කියන කෙනාගේ වර්ගය ධන y බාර් ඉන b කියන කෙනාගේ වර්ගය සමානයි කාටද? r වර්ගයට. හරිද? r වර්ගයට සමානයි. එතකොට දැන් මෙතන මේ x බාර් y බාර් කියලා ඇයි අපි ගත්තේ? පතේ මත විශේෂ නොවන ලක්ෂයක් තමයි x බාර් y බාර් විදිහට අපි තෝරන්නේ. දැන් මොකක්ද කරන්න තියෙන්නේ? දැන් කරන්න තියෙන දේ තමයි x බාර් වෙනුවට x උයි y බාර් වෙනුවට y ආදේශ කරනවා. x බාර් වෙනුවට x ද y බාර් වෙනුවට y ද ආදේශ වෙන්නේ. x බාර් වෙනුවට x උයි y බාර් වෙනුවට y ආදේශ කරනවා. එතකොට මෙතනින් එනවා x ඍණ a ගේ වර්ගය ධන y ඍණ b කියන කෙනාගේ වර්ගය සමානයි r වර්ගය කියලා. හරිද? දැන් මෙතනින් ආව ප්‍රතිඵලය ප්‍රතිඵලයක් විදිහට මතක තියාගන්න ඕනේ. මෙයාව ප්‍රතිඵලයක් විදිහට මතක තියාගන්න ඕනේ. එහෙනම් මොකක්ද ප්‍රතිඵලය? කේන්ද්‍රය මූල ලක්ෂය නොවන වෙනත් ලක්ෂයක්. හරිද? අරය මොකද වෙන්නේ? R වෙන වෘත්තයේ සමීකරණය ලියන්න පුළුවන් කොහොමද? වෘත්තයේ සමීකරණය ලියන්න පුළුවන් x ඍණ කියලා කේන්ද්‍රයේ x ඛණ්ඩාංගය කියලා මුලකේම වර්ගය ධන y ඍණ කියලා කේන්ද්‍රයේ y ඛණ්ඩාංගය අඩු කරන y ඍණ කියලා කේන්ද්‍රයේ y ඛණ්ඩාංගය අඩු කරනවා. හරිද? අඩු කරලා ඉවර වෙලා වර්ග කරනවා. ඒ වර්ග දෙකේ එකතුව සමාන වෙනවා කාටද? r වර්ගයට. තේරුණාද? ගන්න විදිය තමයි. දැන් මෙතන මොකද වෙන්නේ? මෙතන x ඍණ බිංදුව කියලා එනවානේ. දැන් මෙතන අර කේන්ද්‍රයේ ඛණ්ඩාංගය දාලා ආදේශ කළොත් මොකද වෙන්නේ? මෙතන එන්නේ x ඍණ බිංදුව කියන කෙනාගේ වර්ගය. x ඍණ බිංදුව කියන්නේ මොකද? ඒ බිංදුව. දැන් මෙතන කේන්ද්‍රය බිංදුවකම බිංදුව කියන්නේ මූල ලක්ෂය නෙමෙයි. මූල ලක්ෂය නොවන වෙනත් ලක්ෂයක්. එහෙනම් මෙතන x ඍණ කියලා ලක්ෂය x ඛණ්ඩාංගය එනවා. එයා වර්ග වෙනවා. ධන y ඍණ කියලා කේන්ද්‍රයේ y ඛණ්ඩාංගය එනවා. එයා වර්ග වෙනවා. හරි. ඊට පස්සේ ඒ වර්ගවල එකතුව සමාන වෙනවා කාටද? r වර්ගයට. දැන් මේක නිකම්ම කියන්නේ මේ සාධනය කියන කෙනා ගණන් වලදී පාවිච්චි කරන්න ඕනේ. දැන් මොකක් හරි ගණනක කියලා තිබ්බොත් එහෙම ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ප්‍රතිඵලයක් විදියට කියන්නේ අපි කේන්ද්‍රයේ ඛණ්ඩාංග දන්නවා නම් වෘත්තයේ අරය දන්නවා නම් අපිට කෙලින්ම වෘත්තයේ සමීකරණය මේ විදියට ලියන්න පුළුවන්. ඊළඟට මෙතනත් එහෙමයි. කේන්ද්‍රයේ මූල ලක්ෂය නම් අරය r නම් වෘත්තයේ සමීකරණය මේ විදියට ලියන්න පුළුවන්. හරිද? අදාගෙන බලන්න අඩුපාඩු තියෙනවා. එතනත් අර තියෙන ගණන් කොටස් හරියද? ගණන් ටික මේ අපි ඊළඟ සතියේ කියන්නේ ගණන් ටික එක දිගට හදමු. සලාම් දැන් අර තියෙන කොටස් ටික එවිදිහට අපි කතා කරගත්ත විදිහට හදාගෙන යමු. බලන්න තුන්වෙනි කොටස හදන්න. තුන්වෙනි කොටස සමීකරණයක් ගන්න තියෙන්නේ. තුන්වෙනි අවස්ථාව මොකද්ද කියන්නේ? විෂ්කම්භයක දෙකලවර ලක්ෂ දෙකේ ඛණ්ඩාංග දන්නවා නම් වෘත්තයේ සමීකරණය ගන්න විදිය. කරන් බලන්න. විෂ්කම්භයක් අරගන්න විෂ්කම්භයේ දෙකලවර ලක්ෂවල ඛණ්ඩාංග දන්නවා. ඛණ්ඩාංග ගන්න x එක y එක x දෙක y දෙක කියලා ඛණ්ඩාංග දෙක ගන්න. ඊට පස්සේ විශේෂ නොවන ලක්ෂයක් පතේ මත විශේෂ නොවන ලක්ෂයක් x බා y බා කියලා ගන්න. හරිද? x බා y බා අඩංගු සමීකරණයක් ගන්න x බා වෙනුවට x උයි y බා වෙනුවට y ආදේශ කරන්න. අංගයන් කරන්න තියෙන්නේ විෂ්කම්භයක දෙකලවර කේන්ද්‍රය දන්නවා. කේන්ද්‍රයේ මූල ලක්ෂය අරය r නම් වෘත්තයේ සමීකරණය ලියන විදිය දන්නවනේ. කේන්ද්‍රයේ මූල ලක්ෂය නොවන වෙනත් ලක්ෂයක් අරය r නම් වෘත්තයේ සමීකරණය ලියන විදිය දන්නවා. ඊට පස්සේ විෂ්කම්භයක දෙකලවර ලක්ෂවල ඛණ්ඩාංග දන්නවා නම් වෘත්තයේ සමීකරණය ලියන විදිය. කරන් බලන්නේ කොටස.
මෙතන අඩුපාඩු තියෙනවා නම් මේවා හදාගන්න. හරි සමහර දැන් සමාන අයට ඒක සාධනය වඩා සමතක වෙලා තියෙනවා නම් මේ එකම අඩුපාඩු ටික හදාගෙන යන්න. හරි අයිතුරු කරන්න එපා. හදාගෙන යන්න. ගන්න විශ්කම්බයක දෙකලවක ලක්ෂ දෙකේ ඛණ්ඩාංක දන්නවා නම් රේඛාවේ සමීකරණය ලියන විදිය.